හයි බුවන් අද මම මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ DHCP කියන මාතෘකාව ගැන. මොකද්ද මේ DHCP කියන්නේ? එක දීර්ඝව කියනවා නම් Dynamic Host Configuration Protocol. DHCP කියන මාතෘකාව වෙන්නේ IP ලිපින ගැන කතා කරලා. IP ලිපින අපි දන්නවා අපේ පරිගණකයා හැම වෙලේම ජාලයක් හරහා සම්බන්ධ වෙනවා නම් IP ලිපිනයක් තියෙන්න ඕන. මේ IP ලිපින් ලබා දෙන ආකාර දෙකක් තියෙනවා. එකක් static IP අනික dynamic IP බලමු අපි dynamic IP static IP කියන්නේ මොකක්ද static IP එහෙම සිතික IP ලිපින කියන්නේ වෙනස් නොවන එකක් එතකොට මේක අපිට අපේ කම්පියුටරෙන් static IP එකක් හදන්න පුළුවන් කොහොමද හදන්නේ ඔයගොල්ලන්ගේ control panel එකේ network sharing වලට ගියාම මේක ඔයගොල්ලන්ට බලන්න පුළුවන් දැන් මේ අවස්ථාවේ මගේ කම්පියුටරේ තියෙන විදිය තමයි මම මේ screenshot එකකින් දාලා තියෙන්නේ මේකෙදි මගේ තියෙන්නේ obtain an IP address automatically ඒ කියන්නේ මම automatic තමයි මගේ IP ලිපිනේ generate වෙන්නේ මේකේ ඊළඟ කොටස වලට පේනවා මේ රේඩියෝ බටන් එකක් තියෙනවා use the following IP address කියලා මේක අපිට ඔටෝමැටික් නැතුව manual configure කරන්න පුළුවන්. එතකොට ඒකෙදි අපි IP address එකක්, subnet mask එකක්, default gateway එකක් සහ DNS server address එකක් අපි manually enter කරන්න ඕනේ. අපි දැන් කතා කරන්නේ මෙම ක්‍රමය නෙවෙයි. ඇයි අපි එක මේ ක්‍රමය නැතුව වෙන ක්‍රමයකට යන්න ඕනේ? Static IP ලිපින දැන් ගෙදරන එක computer එකක් තියෙන අවස්ථාවක නම් අපිට static IP එක manual enter කරගෙන යන්න පුළුවන්. හැබැයි හිතන්න පරිගණක ගොඩක් තියෙන අවස්ථාවලක lab එකක් උදාහරණයක් කියලා ගන්නකෝ. අපිට එකකින් එක වාඩි වෙලා හැම වෙලේම මේ IP address configure කර කර ඉන්න වෙනවා. ඒක කරදර වැඩ. ඉතින් මේකට උත්තරයක් විදිහට මේ ප්‍රායෝගික නොවන static IP පිටිනනුවට dynamic IP ක්‍රමය පාවිච්චි කරන්න ගත්තා. Dynamic IP. ඒ කියන්නේ DHCP. DHCP මගින් automatically IP ලිපින configure කිරීමට ඉඩස් මේකට අපේ සම්බන්ධයක් නැහැ. Automatic ඇතුළින්ම IP address එකක් අපිට ලැබෙනවා. එතකොට අර අපි බලපු window එකේ තිබ්බ IP address එක, subnet mask එක, default gateway එක සහ DNS server එක automatically ඒ fields වලට fill වෙනවා. අපි බලමු DHCP එකේ මොකද මේ process එක කියලා. මේකෙදි පියවර හතරක ක්‍රියාවලියක් යනවා. අපි මේ එක පැත්තක client ඉන්නවා අනිත් පැත්තෙන් server ඉන්නවා. මුලින්ම client ගේ පැත්තෙන් server එකට පණිවිඩයක් යවනවා එක කියලා. ඊතලයේ පැත්තටයි හිස ගිහිල්ලා තියෙන්නේ. Hello මෙහි DHCP server එකක් තියෙනවද? මට internet එකට සම්බන්ධ වෙන්න අවශ්‍යයි. මොකද internet එකට යන්න ඕන නම් අනිවාර්යෙන් ඒ සම්බන්ධ වෙන ඩිවයිස් එකට IP ලිපිනයක් තියෙන්න ඕන. එතකොට මේ මෙසේජ් එක මෙයා ඉන්න network එක පුරා තියෙන හැම සම්බන්ධ ඩිවයිස් එකකටම යනවා. ඒක broadcast message එකක් විදිහට spread වෙලා යනවා. එතකොට දැන් DHCP server එකක් මේ network එකේ කොහේ හරි තියෙන්න පුළුවන්. අන්න එයාට මේ මෙසේජ් එක ලැබෙනවා. එතකොට පියවර දෙකට යනවා. ඒකට කියන්නේ DHCP offer message කියලා. එයා උත්තරයක් දෙනවා ආයිත් මේ සම්බන්ධන බලාපොරොත්තු වෙලා ඉන්න ක්ලයන්ට් මට ඔයාව ඇහෙනවා මට ඔයාට මේ IP address එක subnet mask එක default gateway and DNS බදු දෙන්න පුළුවන් දින දෙකකට එතකොට දවස් දෙකකට මේක උදාහරණයක් විදියට දවස් දෙකකට දීර්ඝ කාලීනව IP ලිපින එක්කෙනෙකුට දීලා තියන්නේ නැහැ කෙටි කාලීනව දෙන්නේ වරින් වර එය මාරු වෙනවා දින දෙකකට මට මෙන්න මේ IP address සහ මේ විස්තර ටික ඔයාලට දෙන්න පුළුවන් කැමතිද කියලා අහලා දෙවනි පියවර විදිහට server එකෙන් client message එකක් යනවා. එතකොට client ඒ විස්තරේ බලලා DHCP request එකක් යවනවා. මම මේ තොරතුරු පිළිගන්නවා. මට මේව ඕනේ කියලා server එකට කියනවා. server එකෙන් අනිත් පැත්තට DHCP acknowledgement එකක් යවනවා. හතරවෙනි පියවර විදිහට. හරි එහෙනම් ඔයා මේක පටන් ගන්න ඉදිරියට යන්න. මම ඔයාගේ MAC ලිපිනය පාවිච්චි කරලා ලියාපදිංචි කරනවා ඔයාට මේ IP address එක දුන්නා කියලා. මොකක්ද MAC ලිපිනය කියන්නේ? MAC ලිපිනය කියන්නේ හැම device එකටම manufacturer විසින් දාලා එවන ලිපිනයක්. ඒක manufacturer දැන් හරියට අපේ computer එකේ network interface card එකේ දාලා තියෙන අංකය වගේ. ඒකට NIC card එකේ තියෙන MAC ලිපිනය සහ මේ IP address එක මේ වෙලාවේ මෙයා database එකේ save කරගන්නවා. මෙන්න මෙයාට මේ IP ලිපිනය මම දුන්නා කි. ඔන්න ඕක තමයි DHCP එකෙන් කරන්නේ. දැන් මේක දවස් දෙකකට lease කරනවා කියලා කියන්නේ මේක බද්ද දෙනවා කියන්නේ lease එකක් දෙන්නේ. දවස් දෙකකට පැය ගණකට වෙන්න පුළුවන්. ඇයි එහෙම කරන්නේ? දැන් හිතන්න පරිගණක 10ක් තියෙන තැන library එකක් කියන්නකෝ. library එකට ළමයි 10 දෙනෙක් ඇවිල්ලා සම්බන්ධ වෙනවා. ළමයි කීප දෙනෙක් පැය 10ක් විතර මෙතන ඉඳගෙන වැඩ කරනවා. හැබැයි එක්කෙනෙක් දෙන්නේ පැය භාගින් භාගෙ යන්න යනවා. එතකොට මෙයාට IP ලිපින දුන්නා නම් පැය 10කට. ඒ පැය 10 පුරා 10 දෙනා සම්බන්ධ වෙලා ඉන්නේ නැහැ. ඇයි? දැන් කීප දෙනෙක් වරින් වර ගියානේ. අන්න ඒ IP ලිපින එතකොට හිස්ව කෙනෙක් සඳහා යොමු නොවි පවතින. අන්න ඒ වෙලාවට ඒ IP ලිපින එයාට මේ server එකට වෙන කෙනෙකුට allocate කරන්න පුළුවන්. ඒ හින්දා ඒ වගේ වෙලාවක IP ලිපින එයාගේ තියෙන ප්‍රමාණයට මදි වෙන අවස්ථාවනවා තව තවත් සම්බන්ධයෙන්. ඒ නිසා IP ලිපින අනවශ්‍ය විදිහට නාස්ති වෙනක වළක්වන්න lease එකක් මතයි එක් එක් අයට ලබා දෙන්නේ. DHCP server එක හා ඒ සේවා දායකින් අතර සංවේදනයේ විකාශන ආකාර ගන්න. ඇයි එහෙම කියන්නේ? ඇයි මං කිව්වේ මුලින්ම සම්බන්ධ වෙන client එයාගේ message එක broadcast කරන්නේ. එතකොට
ඒ network එකේ ඉන්න අය අතරින් DHCP server එකක capture කරගන්න අල්ලගන්න. එතකොට මෙම විකාශනය මොන ආකාරද විකාශනය වෙන්නේ UDP ගණයට. මම මේක කලින් ඔයගලන්ට වීඩියෝ එක කළා. එතකොට මේක TCP ආකාරයට නෙවෙයි සිද්ධ වෙන්නේ UDP ආකාරයට. අපි පාවිච්චි කරන අපේ ඉන්ටර්නෙට් එකට පාවිච්චි කරන routers අතරින් මේ ක්‍රියාවලිය අපි නොදැනුවත්වම සිද්ධ වෙනවා. අපි අපේ පරිගණකයේ ලීස් එක පරීක්ෂා කරන්න මෙන්න මේ ක්‍රම දෙක පාවිච්චි කරන්න පුළුවන්. මම මේක දැන් ඔයගලන්ට කරලා පෙන්නන්නම්. IP config release සහ IP config renew කියන path දෙක වචන දෙක තමයි පාවිච්චි වෙන්නේ. මම මේක command line interface එක ගිහිල්ලා කරලා පෙන්නන්නම්. මම මගේ command line interface එකට ගියා. මෙතන IP config release යනවා. මම release කරලා දැන් මම මේක enter කරන්න කලින් මගේ ඉන්ටර්නෙට් එකේ සම්බන්ධතාවය තිබුණා. මම දැන් මේ වෙලාවේ මේක type කරලා keyboard එකෙන් enter කරනවා. දැන් ඔන්න ඉන්ටර්නෙට් එකට මොකද උනේ කියලා බලමු. මම refresh කරන්නම්. ඉන්ටර්නෙට් සම්බන්ධතාවය නැති වෙලා. ඒ කියන්නේ මගේ ලීස් එක අයින් වෙලා දැන් තියෙනවා. හැබැයි දැන් මේ වෙලාවේ මගේ IP ලිපිනයක් මට නැහැ. මගේ IP ලිපිනය ඉවත් කරගෙන තියෙනවා. දැන් මට අලුතින් ඉන්ටර්නෙට් එකට සම්බන්ධ වෙන්න ඕනේ. මට IP ලිපිනයක් අවශ්‍යයි. IP config config alerak renew මගේ ලීස් එක රිනියු කරන්න කියලා කියනවා. දැන් අපි බලමු ඉන්ටර්නෙට් එකට මොකද වෙන්නේ කියලා. දැන් නැවතත් මගේ වෙබ් පිටුවට මම සම්බන්ධ වුණා. දැන් ඕගොල්ලන්ට පේනවා ලීස් එකක් මත අපි මේ සම්බන්ධ වෙන්නේ කියලා. ඉතින් මේ DHCP ගැන කතාව ඕගොල්ලන්ට සරල වෙන්න ඇති පැහැදිලි වෙන්න ඇති කියලා මම හිතනවා. ආයෙත් වීඩියෝ එකකින් හම්බෙමු. ආයුබෝවන්.